ආදරේ අරගලය කිය පටගත්ත කණ්ඩායම ගොල්ෆෙස් පිටම් පටන්ගත්තේ ඒ රටපුරාම ව්‍යප්ත කරපු අරගලයේ ප්‍රතිඵලයක් හැටත අද ලංකාවපුරාම මහජල් නියෝතයන්ගේ ජනතාවගේ නිවාස ගිලිපත්වතියනවා. මේක මහිතන්නේ සමහරද ේයටට අලද්‍යයක්ක්නට මේ මගේ ජීත මටනඟ දයක් ෙමයි මටවුරදු දෙකේද මගේ තාත්තගේ. නිවස ගිනිිපත් කරලා ුඩුුඩු ගුඩු පටන් කරලා තත්තක ි දෙැකඩන්ටික ල්ල අදා හිටපු පාක්ෂි යාලගේ පාක්ෂික අතර බෙදලදීලා තාර්තක පිචි ආනවහන් ඇති කරලා. මගේ තාත දා සියදදි විහානි කරගත්තා සමහරෝදවී හිතවනං ෙල්දර ල පේදේ පාට පන්සකූල දෙන්ට පුලන්ක හෙම කරන්න බෑ ඇත්තරම ඇතිවුණේ දුකක් වේදනවක් කනගල්ටරොත් වඩා මම දැක්කේ ඒ දෙවිදවී ඉහලට යන්නේ. අපේ දේශපාලනය තුළ අපි අති වෙච් වැරදි අඩුපාඩුකන්ගෙවතමා සියල්ල පචර ඉහරට යන්නේ කියලා. යම කිසි කෙනෙක් හිතනවනං මන්තුවරු මරලාදාලා මන්තුරුන්ගේ නිවාස ගිනිතියලා අපේ පාක්ෂිකෙන් නිවාස ගිෙනනිි කියලා එහෙම ආපසර අවන්න පුුවන් කියලා හෙම අපසර අවන්නබේ නමනිදා වෙච්ච පොඩි සිදුවීමක් කල්ගෙන රටපුරා මිනිස්සු මරලා ෙවල්දරල් ගිනිිති කියලා මේ මුළු රටේම මහා දැවන්ත අරගලයක් හැටරු නිර්ණය කෙරුවේ ඔවුන්ගේ සැල්ලසුමක් තිබුණ එකලට දැනගඩ ලැබුණා. එකකොලොස් එද වෙනකොට අපේ මන්තෝරු එකසේ විස්සක්. නිවාසාසේ මරලාදාලා පවුල් පිටිින් පුච්චලදාන සැසුම මහිතන් මේ ඉක්පං වනාා කියනකයි අපි විශවාස කරන්නේ සක් කොහොම නමුත් ජීවිතහානි කරලා එම නැත්තං තර්ජනය කරලා මැරකමින් එම දේශපානය කරන්න දයනවනම් එහෙම බලයල්න් යනවනන්ම් හරන්න බැහැ කියනකයි මගේ අදහස. මේකට ඇවිල් අතිබුණේ ප්‍රධාන වශයෙන් යම්කිසි ආගමික නායකයන්ගේ උසිගැන්නීමත් එක්ක ඒදීවර ප්‍රදේශල දරු එනිසා ඒ අහිංසක දරුවන්ට වරගේ තේරුමක් නැකික මගේ දහස. ඇතර මම තාත්ත කෙනෙක් ැටියට මට මගේ ගේ ගිනිින් ගත්තක ඩ රහිසක පුංචි දරුවගගේ සයිකල ගිනි ගත්ක මටක දක් ඇතර ද ප ේද මේක ලොකුදෙක් නෙව අපි මේ ේරන්න පුළුව ොකද. මට මගේ ජීවිතයේ නිවාහදරමය කකිරින්ීමට මහලොකු දන්න මගේ මගේ අත්දකෙන් ම සැලසුම් කර නිවාස සතුන් හක්තරම ශික් හදල තියෙනවා තර ගේවවා හත්ක්කටක් ඇතිම ෙන පොඩිව.